ඉරානය ආශ්‍රිත මුහුදේදී නැව් පහක් පාලනයෙන් ගිලිහීම සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මෙම නෞකාවන් පැහැර ගැනීමකට ලක්ව පවතින බවට විශ්වාසය පළවෙන බවයි. මෙම නෞකා අතරින් ඇස්පෝල්ට් ප්‍රින්සස් ඉන්ධන නෞකාව ස්ථිර වශයෙන්ම පැහැර ගැනීමකට ලක්ව පවතින බවද බ්‍රිතාන්‍ය රජයේ වාර්තා පැවසුවා. මෙම නෞකාව ක්‍රමයෙන් ඉරානය දෙසට යාත්‍රා කරමින් පවතින බවද බැරයින් ට්‍රැෆික් වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණා. ඉරාන හමුදාවට සම්බන්ධ පාර්ශවයක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර පවතින බවටයි චෝදනා එල්ල වන්නේ. මේ වන විට පාලනයෙන් ගිලිහි පවතින අනෙක් නෞකාවන්ද කිසිදු චලනය වීමක් පෙන්නුම් නොකරන බවද බැරයින් ට්‍රැෆික් වෙබ් අඩවිය තහවුරු කර තිබෙනවා. මෙවන් තත්ත්වයක් මතුවීමට සාමාන්‍ය හේතුව නෞකාවක් පාලනයෙන් ගිලිහි පැවතීම බවයි පෙන්වා දී ඇත්තේ. මතුව තත්ත්වය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව පැවසුවා. ඇස්පෝල්ට් ප්‍රින්සස් ඉන්ධන නෞකාව පැහැර ගැනීමට ලක්ව තිබුණේ එමේ රාජ්‍යයේ ෆුජෛරා වරායට සැතපුම් 61ක් දුරින් ඕමාන මුහුදේ යාත්‍රා කරමින් පැවතියදී. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මතුවූ මෙම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඊශ්‍රායල් නෞකාවකට ප්‍රහාරයක් එල්ලවීමෙන් දින කිහිපයකට පසුව මෙම තත්ත්වය වාර්තා වීම සුවිශේෂ බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කළා. මේ වන විට පාලනයෙන් මිදී පවතින නෞකා දෙකක් නියමිත මාර්ගයෙන් බැහැරව ඉරානය දෙසට යාත්‍රා කරන බවටද බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පැවසුවේ ඉරානය සම්බන්ධයෙන් වහා පියවර ගැනීමට ලෝකය කටයුතු කළ යුතු බවයි. නැතහොත් තනිවම ඉරානයට පහර දීමට ඊශ්‍රායලය පසුබට නොවන බවද ඔහු පැවසුවා. හෝමුස් සමුද්‍ර සන්ධිය මතුවන මෙවන් අවදානම් තත්ත්වයන් තුළ ජාත්‍යන්තර නාවික ගමනාගමනය අවදානමකට ලක්වන බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. මෙම පැහැර ගැනීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කිරීමට ඉරානය වහාම කටයුතු කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නිදහසේ යාත්‍රා කිරීමට කිසිදු බාධාවක් මතුකර නොමැති බවයි ඉරානය පවසන්නේ. කලාපය තුළ යම් පැහැර ගැනීමක් සිදුව ඇත්නම් මේ සම්බන්ධ සහය ලබා දීමට සූදානම් බවද ඉරානය පවසනවා. මේ අතර නවතම වාර්තාවක් නිකුත් කරමින් BBC පැවසුවේ ඇස්පෝල් ප්‍රින්සස් නෞකාවට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඇතුළු වී පවතින බවයි. වහාම ඉරානය වෙත යාත්‍රා කරන ලෙස නෞකාවට නියෝග ලබා දී පවතින බවද ලොයිඩ් නෞකා සමාගමේ බුද්ධ්‍යංශ වාර්තා තහවුරු කර තිබෙනවා. වසර දෙකකට පෙරද ඉරානය විසින් ඇස්පෝල් ප්‍රින්සස් ඉන්ධන නෞකාව පැහැරගෙන තිබූ බවයි. මතුව ඇති තත්ත්වය තුළ හුදෙකලා ප්‍රහාරයකට ඊශ්‍රායලය සූදානම් බවද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පැවසුවා. ඉරාන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක අබු ෆසාල් ෂේක් රායි පැවසුවේ ගල්ෆ් මුහුදේ මෙවන් පැහැර ගැනීමක් සිදුව නොමැති බවයි. ඉරානයට එරෙහිව හමුදා මැදිහත්වීමක් සිදු කිරීමට මෙය සැලසුම් සහගත චෝදනාවක් බවද ඔහු පැවසුවා. ඊශ්‍රායලයේ මර්සර් ස්ට්‍රීට් ඉන්ධන නෞකාවට පහර දීමෙන් පසුව හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර තහවුරු නොකළ වාර්තාවක් ඉදිරිපත් කරන එමේ රාජ්‍ය පැවසුවේ පැහැර ගැනීමකට ලක් වූ ඇස්පෝල්ට් ප්‍රින්සස් ඉන්ධන නෞකාව මේ වන විට ඉරානය ආශ්‍රිත සාගර කලාපය තුළ අතහැර තමා පවතින බවයි. අමෙරිකානු යුද නෞකාවන් කලාපයට පිවිසීම සමග මෙම තත්ත්වය වාර්තා වන බවද එමේ රාජ්‍යයේ තහවුරු නොකළ වාර්තා සඳහන් කළා. මෙම තත්ත්වය තුළ පාලනයෙන් ගිලිහි පවතින අනෙක් නෞකා සම්බන්ධයෙන්ද විශේෂ පරීක්ෂණ අරඹා තිබෙනවා. ලෝකයේ ඉන්ධන ප්‍රවාහනයෙන් 30% හෝමුස් සමුද්‍ර සන්ධිය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වනවා. කලාපය තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීම සමස්ත ලෝකයේම ඉන්ධන සැපයුමට බලපාන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ. මෙය ඉරානය සහ ඊශ්‍රායලය අතර ඍජු ගැටුමක් බවට පත්වීමට හැකියාවක් පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනතුරු අඟවා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.